මන්තා චක්කබාලි සුුවත්්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සබෙනෙකාලො අයං බදන්ත ධම්මත් සවනෙ කාලො අයං භදන්ත නමුතස්සෙ භගවෙතු අරහතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස අබුත්වා භික්කසි භික්කු නහි බුත්වාන භික්කසි බුත්වාන භික්කු භික්කුස්ස මාතංකාලෝ උපච්චගති ශ්‍රද්ධාවන්ත පින්වත්නේ ප්‍රඥානාලිකාබුස්සේ විකාසනය කරන ධර්මාණු ශාසනාව ශ්‍රභණය කිරීමටයි මේ සැදැහැති පින් වස් සෑමදනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානංම සිටින්නේ. අදාපේ ධර්ම දේශනාවහි දායකත්වය භාරගෙන කටයුතු කරන්නේ හෝමාගම පිටිපන නගරේ සිිල්වන් හස්ට් වත්තේ අංක හයවන පටුමගේ හයිසිී හතෙන් පණහ දර නිවසේ පදිංචි වි්ාමක යුදහමුදා කාලතුවක් රජුමේන්තුවේ කපිතාන් එම් හැබට් පිරිස් මහත්මා ආරම් චන්ඩා රත්නා එක මහත්මේ යන දෙපල. ඒ අයිගේ පොතුනුවන් වන අචින්ත සංජීව නිශාන්ත සුජීව යන සහශාන්ත රංජීව සහ ලේලිබරුන් වන අ්චිනිි උදේනි සුබද්‍රාකුමාරි මිනිබිරියන් වන දුනේෂා නෙත්මිනි යොනාරා රබකලී සනලි ගිහංසා සහ ඩිනුලි බ්‍රයානා. මේ දරුවුණු සහසම්බන්ධ කරගෙන සිද්ධ කරන මේ ධර්මදාන මේ පින්කම අරම නැටීට තබා ගත්තේ. එම්හබට පිරිස් මහත්මාහා සහ, ආරම් චන්දාාරත්නායක මහත්මේ යන්න දෙපලගේ අද දිනට යෙදෙන පනස් හතරවන විවාහ සංවස්සරේ නිමිත්තෙන් ඒ දෙපලට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ දීරුගාවි ම්පත්තියල බේවා. මේ ගත කල ජීවිතය වගේම හිදරි ජීවිතත් හොඳයට පින් දහම් සිද්ධ කරගෙන. දානසීල භාවනාදී කටයුතු හොඳින් කරගන්ට දෙදනාටම කායික ශක්තිය මානසික සුවපත් භාවය උතුම් තරුවන් සරණින් සැලසේවා පෙහබත් පිරිස් මහත්මාටත් චන්ඳා රත්නායක මහාත්මනයටත් දිගාශරි සම්පත්තියම ලැබේවා කියලා අල්පළුමකු තාශිරවාද කරනවා. එවාගේ එ පිරිස් සීලවතිී පෙරේරා එ පරි සීලවතී පෙරේරා එී රත්නායක හීන්මැණිකේ දිසානායක යන පරලොෝ සැපත් අපගේ දෙමව්පියන්ටත් මියගිය සියලූම සහෝදන සහෝදරියන්ටත් මේ පින් අනු මෝදන් වී සසර දුක් කෙලවරබේවා සුජීවත්ත සිටින සියලූම සහෝදන සහෝදරියන්ට නිදුක් නිරෝග සෝපත් භාවේ දීරුගාව යම්පත්තියල බේවා එවාගේ මේ සඳහා උපකාර කළ සියලූම දෙත් ධර්ම දේශනාව සිදු කළ ස්වාමින් වහන්සේටත් එවාගේ මියගිය කටයුතු සීලු ඥාතීන්ටත් රණ විරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම ජිවිශේෂයෙන් අද අපේ හබට් පිරිස් මහත්මමාගෙත් චන්ඳදා රත්නායක මහත්මනියගෙත් පනස් හතරවන විවාහ සංගස්සරය සමරණ දවස ලස්සන ජීවිතයක් ගත කරලා ඒ දෙන්නම ඒ සතුට නිරමි සතුටක් ැටියට පින්නතුනි සමරණ වෙලාව ඒ කියන්නේ බොහෝ දෙනකොට ධර්ම දශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාව හදල දේලා ඒ ජීවිතයෙන් ගතහැකි සමාජයට ගත හැකි දූදරුවන්ට ගත හැකි ආදර්ශයත් පින්නතුනිි මේතුළින් මඟ පෙන්වීමක් හැටියට සලකන්ට පුළුවන්. ති බුද්ධ කාලේයට ගියාම නකුලමාතා නකුල පිතා කියන දෙන්නා බොහම ලස්සන ජීවිතයන් ගතකළ යුග ජීතය පින්නතුන් කවුරුත් දන්නවා අපි දන්න පිනතුනි විවාහ වනාට පස්සේ මේ සසරය ස්වභාවය යනුව මහත්තය ගම ගමන ටික්මං වේද නෝන මේ ගමන ටික්මං වේදක ලපි දන්නේ හැබැයි දෙන්නගෙන් කවුරු ඉක්මං ගුනත් ඉන්න කෙනෙකුට පුළුවන් වෙන්ට ඕෝන ඒෝක අතහරල යන්න සූදානං වෙන කෙනාගේ හිතහ දන්න. පින්මත්නී නකුල මාතා නකුල පිතාගෙන දෙන විවාහපිෙන දවසේ ගිවිස ගත්ත මම කුමර කුමරි බඹසර රකිනව කල දෙන්නම. එවනට පින්නදුට මතකයි නකුල පිතා ඉක්මං ගුණා එකන අසනීපවුුණා. දෙගෙන ස්වාමිදියනය කරන්නට ෝඩිමොකක්ද. අවසන් ගමන් යන්න සූදානං වෙන ඇත මේ ලෝක අතහරල යන්න සූදානන් වෙන මේ මහත්තයගේ හිතහ දට ඕනෑ. නකුල මාතාව නකුල පිතාගේ ඇඳළඟ වාඩි වෙලා කියනව මහත්තය ඔයාට හිතේවී කොයාගේ මරණින් පස්සෙ මට දරුවන් පෝසනය කරගන්න බැරිවේ මං අසරන වේ කියලා. නෑ ඒ ගැන හිතන් එපා මම මෙහුන් ගෙතුන් කල්ල හරි ම දරෝට්ටි පෝොසය කරන්නම් ඔබ තම යනගමන සතුටින් යන්න කිව්වා තුස්නා සහගත වනම් මැරෙන් එපා තුස්නාවං මේ ලෝකේ අතහරින්ටපා එවන තායි මේ ලෝකෙට එන්න වෙනවා කොච්ච ලස්සඳ බලන්නකෝ යුග ජීවිතයක් කියන්නේ බොහොම තාවකාලෙක වෙලාවකට තාවකාලික තැනකට පින්නතුන් එකතුවීමක්නේ කෝහම හිටියත් කවදහෝ දවසකවෙෙන්වෙන්න සිද්ධබෙනවා අන්්ෙදාට හිත හදාගන්න පින්න තුනි ඉන්න කෙනාට පුළුවන්ුවෙන්ට ඕනෑ තවත් කියව නකුල මාතාව ස්වාමීින් ඔබතුමාට හිතේ වී ඔබතුමාගෙන් පස්සේ මං වෙනත් පුරුෂේක්්ගාවට යයි කියලා මං කවදාවත්ය කරන්නේ මිවා වෙන දවසේ අප දෙන්න ගිවිස ගත්තනන් කුමර කුමරි බඹසර ආරක්ෂා කරනව කියලා බතුමා හිටියත් නතත් මංගේටි ආරක්ෂා කරනවා. ඉළඟට කියනවා. ඔබතුමාට හිතේ උබතුමාගෙන් පස්සේ ම බුදුහදුරු බලන්්‍ය එකක් නෑ කියලා. නෑ සාමිනිිමන් බුහදුර බල යනවා. ඔබතුමාට හිතේ ඔබතුමාගෙන් පස්සේ ම සිල් ආරක්ෂාකරණ එකක් නෑ කියලා. නෑ සාමිනිිමන් සීලේ හොඳින් ආරක්ෂා කරනවා. ඔබතුමාට හිතේ බොතුමාගෙන් පස්සේ මං භාබනාකරන එකක් නෑ කියලා. භාවනා කරල මට, ිත්ත සමාධයක් ලබාගන්න බැරිවේ කියලා නෑ සාමීණි මේ සාාසනයේ චිත්ත සමාධයක් ලබාගත්තු ශාවිකාවන් අතර මමත් එක්ක ශ්‍රාවිකාවක් බවට අනිවාරෙන් පත්වෙනම කිව්වා මේ බලනොපින් උතුන මේ කියපු කරුන් ටික මෙම කියල කියල නකුල මාතාව නකුල පිතාගෙහිත ඇදවා ටික දවසක් යනකොට නකුල පිතා පෙන්නතුනි සනීප වෙලා හැරමිට්ටත් අරගෙන හැමිටි ාගහ බුදුහාදුරු ගාවට ගයා. කිය බුදුහාදුරුව බුදුහාදුරු මතක් කනව නකුල පිතාවෙනි නකුල මාතාවැනි ස්ටියක් ලැබීම ඇත්තටම ලොකුලාබයක් යව්වා සෑම පුරුෂයකුටම මෙබදු ඉස්්ටියයක්ක් ලබෙන්න්නේ කිව්වා. බලන්න පින්නතුනඒ මහත්තයාගේ අවසාන මොහොතේ මේ ලෝකේ අත ැල යන සූදාානක් වෙනකුට අසේ ප ච්ච වෙ හි හදපුේ. ුලි දවසක් බුදුහතුර ගවට හිල කියනවා සාමිණ භාගතුන් වවාස මට දැන් ස්රගේ පන්සලට එන්න බෑ ගෙදරන්දන පුරදුකරන්න පුළුවන් දහක් තිරන බදුහන් මට කියලා දෙන්න කිෙව්වා බුදුහර මතක් කළ හිතලඩ කළ ගත්තට කයිලඩ එකනේ මේකන කයිලඩ වුනාට හිතලට කරගන්න පාකේවා මේ කයිනන් කොමත් ලෙඩබෙන එක නවත්තන්න බෑ හැබයි හිතලඩ කරගන්න පාකේවා මේ තමයි දුන්නවාවාදේ. හපු ධර්මය තියෙනවනං ඒක දැන් හොඳට බෙනිහි කර කර දැන්ඒදේ පුරුදු කරන්න කිව්වා. කයිට වෙනදිී නවත්තන්න අතර කරන්න උබතුමාටත් බෑ මටවත් බෑ හැබැ හිත හොඳට අදාගෙන ජීවත්ව වෙන්න. මේ කරුන් ටික මතක් කළේ විවා සංවස්සරය සම්මරණ දවස නිසා නත් අදාපේ ධර්ම දේශනාවෙහි මාතෘකා හැටට තබාගත්තේ සංයුත්තනිකායේ. සඳහන් වෙන සූත්‍රයක් ඒතමයි සමිද්ධ සූත්‍ර දේශනාව උම ලස්සන සූත්‍රයක් සමිද්ධ කියන්නේ මේ දේශනාව පුරාම කතාගන්න සාමීන් වහන්සේගේ නම මේ දරුව එපදුනාට පස්සේ මුළු පවුලම පිනතුනි සමුද්ධිමත් භාවයට පත්වනා එනිසා දරුවට නමතිබේ සමිද්ධි කියලා එහම දරුව ඉන්නවා දෙමවපියන්ට සමහර දරුව ලැබුණ හම පිඳතුනි හරිෙනවා. දැ සීවලී කුමාරය මවකුස්සේ ඉන්න කාලේ අවුරදු හතයි මා සහතයි එචර කාලයක් නේ ඒ කාලයේ තුළ ඒ පවුලට පුදුම ලැබීමක්. මේ අම්ම තාථගපින නෙබේ දරුවගෙපින. දේශනාව යම් යම් තැන්ගල කියනවා සිවලි කුමාරයගේ අම්ම සුප්පාවාසා මිනිස්සු තැන්තැන්ගුවලට මේ අම්ම වෙක්කරගෙන යනවා ඇයි මිනිස්සුන්ගේ අටු කොටුුවලට අතගස්සර ගන්න කුමරු වලට අතගස්ස ගන්න මේ අම කුමරකට පාතිබ්බද හේනකට කොටුවට පින තුනි පාතිබ්බද ඒ හේන නැතන්ගේ ලෝලු කොටුව පුදුම විද සරුසාර වෙනවා. එකනෙ පින දරුුවගේ පින. ඒ වගේ මේ සමිද්ධි කිය සාමීන් වහන්සේ ඇැතන් දරුවක්කට ලැබුණට පස්සේ මේ පලුට හරිගියා ඒ සමිද්ධ කියන තරුණය නැත්තම් මේ සමද්ධ කියන මේ දරුව පිනතුනි පැවිදි උඩා ඒත්ත ගොටත් නම සමිද්ධ සමිද්ධි හාමුදුරුවෝ භාගතුන්වාස දවතක් රජගහනුවර තපෝධරාමේ වැඩවාසය කරන කාලෙක සමිද්ධ හාමුදුරුවෝ රෑ අලුයම නැගටලා ඇඟ සෝදගන්න පින්නතුනි තපෝදා නදීයට වැඩම කළා උන්හන්සේ ඇඟ හෝදලා ගොඩ ඇැවිල්ල මේ ඇගේ තියන වතුර හිඳනකං වේලෙනකං අන්දනයේ විතරක් පින්නතුන ඇදගෙන සිවුර අතින් අරගෙන හිටියා නුමන්ත ස්නාානය කරලා අන්දනේ විරක්නදග ඉන්නව පෙන්න්නවතුන ඇඟ වේලක සවරත් අතේ සමවිද්‍යහාන්දුරු බොහම ලස්සන සාමින් වහන්සේ කෙනෙ සමිද්දි හාමුදුරුවෝ එකන පැවිදි කළේ සාරිපපුත්්ත මහරත්තන් වහන්සේ එනි සාරිපපුත්්ත මහරත්තන් වහන්සේගේ ශිෂ්‍යෙක් තමයි සමදධිහාමුදුරුවෝ මෙතන කියනව තපෝදා නදිය කියලා මේ තපෝදා නදිය නිතරහෙන වචනයක් නෙබේ පින්නතුන නමුත් තපෝදා නදිය ගැන කතා කන්නකොට ඒ එකහරි විශේෂයි. හේතුව තමයි දවසක් සාරිපුත්්ත මහරහතන් වහන්සේ භික්‍ෂූණ වහන්සලට කියනවා ඇවැත්න ඔය තපෝදා නදිය උඩවතුර සීතලයි න තපෝධනද පල්හයාවතුර රස්්නය කිව්වා බලන්න මේ තපෝදා නදී උඩවතුර සීතලයි නමුත් පල්ලයටටිනකොට තුරට ග්‍රස්්නටෙන්නේ. භික්ෂු හසලකකිව සාරිපපුත්්ත මාරත වන්ද බොු කියන්න පටන්ගන කිව්වා. එදා සසාරිිපපුත් මහරත වන්සික ැතිීමම බොරු කියන නවෙයි ය ත පෝදා නදී උඩවතුර සේතලයි ඒය වතුර ටික පල්ලහටක රස්්නිටෙන්න්ඩමකගු නිසාසනවෙයි නිරේවල් දෙකක් මැදින් තමයි මය වතුර ටික පල්ලහට ගලාගෙනඉන්නේ. ඒ නිරේවල් දෙකේඉතින් රස්නේ තමයි මේ වතුර ටික ආපොහු පොළොුවෙන් මතුු රස්්නිට එනෙ කිව්වා සමාරු අහනවන අප තියනෙකොන් නිරේ තියනෙොයිද කියල න දැහි ගන්න ලළුවන් ගලන්නක මේ නදිය උඩවතුර සීතලයි පල්ලෙ හවතුර රස්්නේ එක නිරේවල් දෙකක් මැදින් තමයි මේ තපෝදා නද පෙන් උතුනි වතුර ගලන්ගෙන්නේ ඒ තපෝදා නදියෙන් සමිද දි හාම්දුරුව පින්නතුන ඇඟ පැත හෝදගෙන අදනේ විතරක් ඇඳගෙන ඇගේ වතුර වේලෙනකං වරත් අතේතියාගෙන පින්නතුනි වැඩ ඉන්නවා එදා මනා පැහැයක් ඇති එක්තරා දෙවු්දුවක් ඒ රාත්‍රී ඉක්ම ගියාට පස්සේ මුළු තපෝදා නදියම පින්නතුනි බබලුවාගෙන සමිද්ධ හාමුදුරුවෝ ළඟටාපු මේ දේවතාව අහස ඉඳගෙන සමිද්ධි හාමුදුරුවන්ට පින්නතුනි ගාතාවක් කියනවා එතමයි අබුත්වා භික්කස නහි බුත්වාන භක්ස බුත්වාාන බික්කු බික්කුස්ස මාතංකාල වූ පච්චගාද. ඒ කියන්නේ ස්වාමීණය ඔබ වහන්සේ පංචකාම සම්පත්තිය නොවිදා පණඩපාති හැසිරෙන වනේ. පස්කම් සුව නොවලදාා, පිඩපාති වඩින්න දෙපා පස්කම් සුව වලදලා පණඩපාති වඩින්න පස්කම් සුව විඳිය යුතු මේ ලස්සන යොවුන් විය ඔබහන්සගේ ඇත්තට මපරාධික් මලාගිහිල තියෙන්නේ මේ කියපු සෑම් වචනයක බොහම ලස්ස නරුතක් තියෙනවා මොකදද මේ කියන්නේ ඔබවහන්සේ පස්කම් සුව නොවේ ද පිණ්ඩපාතියනවා බුත්වාහා බික්කසි බික්කු අනුභව කරන්න නැතුව පි්ඩ පාති යනවා. නහි බුත්තාාන බික්කසි වලදල ඉවර වෙලාන පි්ඩපාතියන් ඕනය. බුත්වාාන භික්ක බික්කුස්ස මාතංකාල වූ පච්චග වළදල ඉවර වෙලා පිණඩපාති යන්න එහෙම නැතිවුණුොත් ඔබහන්සසිට වලදන්නදී තියෙන කාලික් මිලායා වෙක වුග. වලද නැතුව පිින්ඩ පාති යනව කියන්නේ සප විදිින්න තියන කාලේ බිවාහ වෙලා ලස්සන ජීවිතයක් පවුල් ජීවිතයක් කදාගෙන ඉන්න තියෙන කාලේ ඔබ ඒව කරන්න නතුව මහන වෙලා. එකක වලඳර නැතුව පිඩ පාතියනම කියලා. නහි බුත්තාාන බික්කස වළද ලිබර වෙලා පින් වලදදි ිවරලා පිින්ට පාතයන් නෑනය බහන්සේ එකන කම් සැප අනුභව කරලා මහන වනේ නෑනවයා ඔයාට තිබ්බේ මේ දේවතාව දෙව්දුව සමිද්ධහන්ට කියන්නේ වවාලන්දල ඉරවෙලානි පින්්ඩ පාති යන්න තිබේ එකන කන්සැප බුක්ති විදලනිවහසේ මහන වෙන තිබේ ජීවිතයේ විදිින්න තියන දේවල් කරලනි මහන වෙන්න තිබේ කියල කියනවා. පුත්්ාන බික්කුබික්කුස කම් සප විඳල ඉවර වෙලා මහනබෙන්න්න මාතං කාල වූ පච්චග එහෙම නැතිවුණොත්කම්සප විඳන්න තියෙන කාලි නිකම්ම ගෙවිලියයි කිව්වා. සමිද්දිහාම්දුරුවෝ මේ දෙව්දුවට පින්නතුන ඇස් ඇරෙන්න්න පිළිතුරත් දුන්නා. සමිද් දිහාදුරුව කියනවා. කාලං වෝහං නජානාමී චන්නෝ කාලං නොදිස්සති ම අබුත්වා බික්කාමී මමං කාතන් කාල වූපච්චගාතිී කාලං වෝහන් රජානාමී සමිද්‍යහතුරු මතක්කනවා මම ඔය කම්සප බිඳන තියෙන කාලෙ දන්ඩිනෑකි්වා. චන්නෝ කාලං නොදස්සති කාලය කියනක මට වැහිල තියෙන්නේ. තස්ම අබුත්වා භික්කාමි මම ඒ කාලයේ දන්න නැත නිසා තමයි වලදන් නැතුව පිඩ පාති යන්නේ. කම්සප විදිින් නැතුව ශක්තිය තියෙන කාලේ මහන වනේ. කම්සප විදි නැතුව ශක්තිය තියෙන කාලෙ මහන වනේ. තරුණ කාලේ පින්නතුනි ධර්මය අවබෝධ කරගන්න හරි ලේසි. ජීවිත අදදැකීම් හරි වැඩි පින්නතුනි මේ දේවතාව නැත්ත මේ දෙව්දුව අහසේ සිට තමයි පින්නතුනිින් මේ ගාතා මතක් කළේ හැබැයි සමිද්දි හාමුදුරුව මේ විදියට ඇස් දෙක ඇරෙන්න්න පිළිතුර දුන්නහම් මේ දෙවද්දුව පින්නවතුන බීමට බෙස්සා. දහරෝතං බික්කු පබ්බජිතෝ පැවිදි වෙලා ඉන්න ඔබ තව බොහොම තරුණ එක් කියලා කියනවා ආපහු කියනවා. මේ දේශනා බොහොම ලස්සන දේශනාවක් පින්නතුනි දෙව්දුව කියන්නේ කම්සප පින්ඳලනිය ඔබහන්සිට මහන පින්න තිබ්බි කිය කියනවා. කම්සප විඳින්න තියෙන කාලයයි මහන වනේ ඒගෙන බලඳ ලිවර විලාහ පි්ඩ පාතියන්න තිබ්බේ. පළද නැතුව පිණ්ඩපාතියන ඔබවහන්සේ තිඋන්වහන්සේ කිව්වා මං ඔය කම්සප විඳින්න තියෙන කාලයක් දන්නෑ කිව්වා. කුණවාසේ මතක් කරනවා නතා කරන්නි පින්නතුනනි දේවතාවට සමදධිහාමුදුරු ඇවැත්න කියලා. ඇවැත්නි මම මෙලොව සැපා අතහැරලා දීර කාලයකින් ලැබෙන සැප ලොහුමද යන්නි නෑ කාලෙකින් ලැබෙන සැපතරලා මෙලොවදී ලබෙනසුව පසු පසයනවා. කාලයෙකින් ලැබෙන සැපා මෙලොවදී ලැබෙනසුවෙන් පසු පසයනවා මම භාගතුන් වහන්සේ කාමියන් කාලිකායේ. කාමියන් දුක් ස හිතයි කාමියන් සවයන්න ගියාම් බොහෝ විහෙසට පත්වවෙන්න බෙනවා. කාමියන් ගොඩා කාමියන්ගොල දොස් තියෙනවා මේ ලෝකෝත්තර ධර්මය තමා විසින්ම අවබෝධකරගන් ටෝනිය කළ බුදු හාමුදුරු දේශනා කළ තිබෙනවා. එවාගේම ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත්තු කෙනාට කල් නොයවා එඒ විපාකය අනිවාර්යම ලැබෙනවා එ බලන්න කියන්න තර මේ ධර්මය පුදුමාකාරවිල සුදුසු බවක් තියෙනවා එරිසාම්බේ ධර්මය හොඳට සිත්තුන් රඳවා ගත්තු කෙනෙකොට කාමයන්ගේ බිඳන්න පුළුවන් නොවනැත්තං විසින් තමන් කරෙහි හොඳට මේ කාරණාව තේරුම් ගත්තුොත් ඒ ඇත්තට දුකින් බිදන්න පුළුවන්. සමිද්ධ හාමුදුරුවෝ මේ දෙවුදුවට ඇස්සරෙන්න්න මේ පිළිතුර දුන්නේ ස මෙතන කියනවා කාමියම් බොහොම දුක් සහිතයි ඒ විදියක් නෙවෙයි ඒ ලබාගත්තු කාමය කාමය ඔහොයන්නත් වහසෙන්න වෙනවා සොයාගත්තු කාමය පරිසංග ගන්න ඉට වැඩි මහන්සියක් ගන්ට ඕනෑ එහම නැත්තං පින්නතුනී ඇත්තා ඒ කාමය ගැනම හිතනකොට පිරිහෙනවා. පරාභ සූත්‍රයේදී භාගතන වහන්සේ වදාලා යම්කිසි පිරිමියෙක් තමන්ට නොගලපෙන වයිසිං අඩු ඉස්ටියක් කුමාරිකාවක් විවාකර ගත්තේ ද තස්සා ඉස්සාන සුපති ඇක ේරිෂ්‍යාවෙන් ඒ මනුස්සර නින්ද යන්න. ඇයි එයා දන්නවා මට වඩා මේ කාන්තාව ගොඩාක් බාලයි ඒගනේ ඒ නුස්්‍යය පින්නතුනි වැඩිමහල් එය දන්නවා මට වඩා මේ බාල නිසා පිෙනත් පපුරෝෂයක් ගාවටට කොයි වෙලාවේ යයිද කියන බය නිසා ඒ ඇත්තා බොහෝ තස්සා ස්සාන සූපතිහොට නින්ද යන්න කිව්වා පිිතුනි පිරිහෙන් ඇැ්ද දැම්බලන්නකෝ ඒ කාමේ සොයන්න ගොඩක් වෙහෙස වුණ දැන් කාමය පරිසං කරගන්න ට වඩහා බෙහි සගන්න සිත්්බෙනවා. දෙව්දුව සමිද්ධි සාමීන් වහන්සට කිව්වේ ඔබහන්සේ ලස්සන රුණ කාලෙ කම් සසප මිඳ ලස්සන පවල් ජීවිතයන් ගතකල්ල ඉව වෙලාන හන වන්න බබෙ. එහෙම මහුනානං ඔබහන්සේ වලදරන්න පිඩපාතියන්නේ ඔබහන්ස වලදන්න ඇතුව පිණඩ පාතිය කිව්වා. සමිි හඳුරුකෙ නැවැත්නේ මම ඇත්තටම නවක පැවිිද දෙක්කව්වා. මං අලතුමහන වෙච්ච කනෙක්. මං සසුන්ගත වෙලා වැඩිගලක් නෑ එහෙම වූ මට ලොක විස්තරයක් කරන්න ඇත්තටම දරමය තුළ තේරෙන් නැහැ. අන්න අරහත් තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයේ තපෝදාරාමේ, භාගතුන් වහන්සේ වැඩවන්සේ කරනවා උණුවහන්සේ ළඟට ගිහිල්ලා. මේ කාරණාව හොඳින් අහන්න භාගතුන් වහන්සේ, යම් මාකාරයකින් ඔබ ඒ ධර්ම මේ දේශනා කරනවද ඒ අයුරින් හොඳින් අවබෝධ කරගන්න කිව්වා සමවිදිහරු දේවතාව කිව දෙවදවට කිව්වා මම මහන වෙලා තියෙනම අලුත මට කලොකු බනක් ඇත්තටම කියන්න තේරෙන්න එකනම කියන්නේ. නිසාත් දෙවුදුව භාගතු වන්ස තපෝදාරා වැඩ ඉන්න ගිල්ලා මේ කාණ වහ ගන්න කිව්වා එතකොට විස්තරවසයෙන් භාගතුන් වන්සේ මේ කාරණාව සිහි පත් කනකොට ඒකොඳට හිතේ දරාගෙන අවබෝධ කරගන්න කිෙව්වා. මේ දෙවුදුව කියනවා සමිද්ධ සාමීන් වහන්ස මහේසාක්‍ය දේවතාවුන් විසින් බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන ඉන්නේ මංවැනි කෙනෙකුට බුදුහාම්දුර ගාවට පහසුවෙන් යට බෑ ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා. මේ කරුණ විමසන වනං අපිත් නැතම් මමත් සමිද්දිහන්න ඒ බනහන්නඉන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේකෙන් ඔබහන්සේ ප්‍රශ්න යහනකොට බුදුහරුත්ත දේවී එතකොට සාමිණි මත් ඒේවුත්තයහගින්නම් කිවවා. මොකොද මම දෙවදුවක් දෙවදුවක් වන මම මහේසාක්‍ය දේවතාවරු එතන ඉන්නවනං ස්සාමිනිි ම කවද බුදුහරෙන් ප්‍රශ්නහන්න සමදධ සාමීන් වහන්සේ පින්නතු නේදා කරෑ අලු යම අවදි වෙලා ඇඟ සෝදා ගන්න ගිහිල්ල මේ කියපු සිද්දු සියලූ සියලූම සිද්ධි බුදුහාඳුරු ගාවට ගිහිල්ල බුදුහාරු ගාවට ගිහිල වන්දනා කරලා මේ කාරණ මතක් කළ බුදුහ මෙහෙම මම තපෝදා නදයට ගියා ඇඟ හෝදගන්න ඟ හෝදගෙන අදනයේ විතරක් ඇඳ ගැන ඇඟ වේලෙනකං සිවරත් අතේතියාගෙන ඉන්නකොට දෙවුදුුවක්ට විල්ලා බුදුහන්නේ මට ගාතාවක් කිව්වා ඒ ගාථාවට මම භාගතුන් වහන්සේ පිළිතුරු දුන්නා නමුත් ඇයි කියනවා තවදුරටත් භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ කියප කරුණු පිළිබඳ ඉම සන්න කියලා ඒකට ඇබුදුහදුර මාව ප ේවෙලාේ භාගිවතුන් වහන්සේ කියනවා සමිද්දී මේලෝක සත්වයෝ පංච උපාදානස්කන්දේහි සත්ත පුද්ජල ආදී සං්ඥා ඇතන් හැඟීම් ඇතිති ඇ කටයුතු කරන අය. පංචස්කන්දෙහි ටුෂ්නා දුෂ්ටිවසයෙන් අරගෙන පිටාසිටන සත්තුවය මේලෝකේ ඕනතරංගන්නවා. පචස්කන්දය. හොඳින් අවබෝධ කරගත්ත නැත්තන් ඔවුන් මාරයාගේ වසඟයට යනක අනෝම තමයිකිව්වා. පචස්කන්දය හොඳින් අවබෝධ කරගත් සත්ත පුද්ජලාදී යම්කිසි කෙනෙක් ඉන්න වනං අන එබදු කෙන මාරය දකින්න නැහැ. මොද බුදුහාමුදුරු වදාලා මිද්දි හොින් ේරුම් ගන්ද මකතයා ගන්න පින්නතුනි සමිද්ධ හාමුන්දුරුවන්ට මේ කාරණා පැහැදිලි කළට අර දෙවුදුවත් පින්නතුනි මේ භාගතුන් වහන්සේ විසින් කරන දේශනා වසාගෙන සිටිනවා. උන්හන්සේ වදාලා පංචස්කන් දෙයක් හොඳින් අවබෝධ කර ගැනීමෙන් සත්්‍ය පුද්ජලාදී වසයෙන් කිසිවෙක් ගන්නි නෑ එකන මේ කුණ පංචස්කන්දය. යම්සි කෙනෙක් හොඳින් අවබෝධ කරගත්ත නම් සත්්‍යයෙක් පුද්ජලයෙක් නෑ කියලා ඒ පුද්ගලය හොඳින් සමිද්‍ය අවබෝධ කරගන්නවා. එනිසා ඔහුට මේකුණු පංචස්කන්දය කරෙහි ආසාාවක් සෙනහසක් කාලයක් ්‍රෘෂ්ණාවක් ඇතිවෙන්නේ එනිසා අහුතුළ රාගාධීන් රත්තුවීමකුත් නෑ. රාගෙන් රත්වෙලා මේකට ඇලෙන් එපින්නතුනි මේකේ ආසාවක් තිර නිසාේ. බදු හාමුදුර වදාලා දේවතාවය එබඳ රහත් කෙනෙක් ගැන ඔබ දන්නවනම් කියන්න කිෙව්වා එබදු රහත් කෙන ගැ දන්නවනන් කියන්න කිව්වා දෙවුදුව කියනවා ස්වාමීණ භාගතුන් වහන්සේ විසින් ඉතා සැකවින් දේශනා කරපු මේ කාරණාව අරථය විස්තර වසයෙන් මමදන්නෙ නැහැ වාමීණී ඔබවහන්සේ විසින්ෙන් සැකවිින් දේශනා කරපු දේ විස්තර වසයෙන් දැනගත හැකි පරිදි මටත් දේශනා කරන්න කිව්වා. මේක ලස්සන දාහමක් කියයනනි බුදු හමුදුරු වදාළේ පංචු පාදානස්කන්දේ සත්්‍ය පුද්ජලාදී සංඥා ඇති සත්‍යයෝ තුස්නා දුෂ්ටි වසයෙන් පින්නතුනි අරගෙන මේකටැලනෙනවා තුුස්්නා දුෂ්ටි මානව වසේ. ඒයන්නේ තන්නා දිිට්ටිමාන වසේ මේකුණ පංචස්කන්ධ බලන්නකුමද. බුදුහමුදුර වදාලා පටවියාදී ධාතු. ඒයන්නේ කෙස්ලොම් නියදත් ආදිය පිළිබඳව යම්ක සිගෙනෙක් පින්නතුනි මේට තුස්නා වැති කරගන්නවා. මේ කෙස්වලට ලොම්වලට නියවලට දත්වලට මේවට තුස්්නා වැතිරග මෙහි කරෙහි චන්දරාගයක් ආසාවක් සෙනහසක් කාලයක් ඇතිකර ගන්නව කිය ඒක තමයි තන්හාාව කල කියන්නේ. එතකොට මේකට මානයක් ඇතිවෙන්නේ කහොමද. යම්කිසි කෙනෙක් එතනවා කෙස්ලොම් නියදත්තාදීන් අන්නයට වඩා මම උසස්. කෙස්ලොම් නීදත්තාදී අන්නයට වඩ පහත් කෙස්ලොම් නියදත්තාදීන් අන්න යගේ මම සමානයි ඒ මැබැලී මුතුල ඇතිබෙන්න්නේ මොද. ඉතුනි මානයයි එලකට දිට්ටිය කියලා කියන්නේ යම්කිසිගෙනෙක් එතනවා කෙස්ලොම් නියදත් ආදේ මේතමය මගේ ජීවය මේ තමයි මගේකම ශරීරයේ මේතමය මගේක මහත්මය තමන්ටෝදට පවත්වන්න පුළුවන්න්නේය කියන හැගීම තුළ කටයුතු කරන්න කෙන පින්නතු නිෙ දුෂ්ටියකයි මොකද ඔහු හිතනවා මේක තමන්ටෝදෙර පවත්වන්න පුළුවන් කියලා. පින්වත්න්නේ මේ රූපය ආත්ම වඋනානං ඒකැනෙ මගේ උනානං ඇත්තට මේ මට ෝදිට පවත්වන්න පොළුවන්. මේ රූපය මටෝදිට ආත්මසයෙන් පවත්වන්න බැරිකම නිසාම තමයි මේකට ගැන නාත්මයි කියලා. එනම් පින්න්නතුන් දන්නවා රූපවේදනා සඥ්ඥා සංකාර වි්ඥාන කියන පංචස්කන්දේ නෙවේත් පින්නතුන දුක තියෙන්නේ. ඒ රූපවේදනා සඥා සංකාර උපාධන වසයෙන්. තු දවසන පංචු පාදානස්කන්දය පිනිතුන දුක රූපය නෙවේ රූපේ මම්මගේ කල ගත් දවසර තමයි පින්නිුතුු මේ එක දුක්ක ඇති වෙන්නේ යම්ක සිකෙනෙක් බුදු හාමුදුරු දේශනා කළා විදරසනා ප්‍රඥාවෙන් මේකුණු පංචස්කන්දේ තියෙන මේ කුණු ගොඩ වල්ටික ක එක 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 නිය වෙනම දත්වෙනම ලොම් වෙනම හම වෙනම ය එක 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 නිකංගලාට කල්පනා කළ බලන්නකෝ. මේක මොනවද ගන්න තියෙන කියලා. හොඳයි කියලා ස්ොබයි කියලා සුකයි කියලා සැපයි කියලා සුහොඳයි කියලා. ගන්න පුළුවන් දෙයක්ත්තිය නම් කියන්න නෑ එහෙනම් එහෙම දැනගත්තු කෙනා මේකුණු පස්කන්දය කෙළෙහි සතුට වෙනවද පන්න තුනි කල කරෙනවද. ඒ පොං්ජලයක් කල කරෙනවා. ඒනම් අවබෝධයත් එක්ක මේ කුණු පංචස්කන්දයට කලකිරරිච්ච කෙනා ආපහෝ මේක හදන්න මේක ලබන්න ප්‍රාර්ථනාවක් එමනත්තන් හේතුවක් හදයිද කවදාවත් හේතුව දන්නේ. ඇයි ඒ ඇත්ත දන්නවා? වර්තමානයේ තුළ හේතු හැදුවොත් අනාගතේටත් මේකුණු පංචස්කන්දේ නැත්ත මේ කුණු ගඩම පලයක් හැටියටට අනාගතරත් මේක ලැබෙනවා එනම් අතීත හේතුවක පලයක් නපින්නතුනි මේ විදින්නේ වර්තමානී තුළත් මේකුණු ගොඩම ලබා ගෙන අපි නැවත නැවත පින්න තුනි ප්‍රර්ථනා කරන්න මේකම නං එදාට පෙන්නතු දුක් සහිත ඉනිසයි බුදුහාමුදුරුව වදාලළ පචස්කන්දේ හි පංචුපාදා නස්කන්දේ හි සත්්‍ය පුද්ජල ආදී සං්ඥා හැඟීම් ඇතුවයි සත්තුවය මේලෝක ජීවත්වෙෙන්නේ පංචස්කන්දේ ටෂස්්නා දුෂ්ටි මාන වසේ අරගෙන පිහිටපගෙන ගොට පංචස්කන්දේ පිරිසින දකින්නට බැහැ එහෙම දකිින් නැති කෙනාගේ ළඟට මාරයාගේ පැමිණීමක් තිබෙනවා හැබැයි එහම දකින කෙනට පංචස්කන්දේ පිරිසිද හොඳින් අවබෝධ කරගත්තුගෙනා ලඟට මාරයග පැමිණීමක් නෑ හැබැයි පංචස්කන්දේ හරියට නොදැන මේ කුණගොඩ පිළිබඳව හරි නොදැන කටයුතු කරන කෙන අදිහා මාරය දකිනමක මාරය බලනව කිව්වා ඒසා බුදුහමුදුර වදාලා සත්ත පුද්ජලාදී වසයෙන් කිසිවෙක් මේ සලකන්්ටපා යම් හේක ඔහුටේක් හැඟීන් ඇති නොවෙනව නං බුදුහාමුදුර වදාලා ඔහු තුල එකනේ මේකට රාගයක් පින්නතු නිපදි නැත්තං රාගාධීෙන් රත්වීමක් මේක දකිනකුට ඇතිවෙන් නැත්තං එබඳ රහත් කෙනෙක් ගැන ඔබ දන්නවද කිය සමවිද හාදුුර ෙව්දුවග හනවා දැ බුදහරග ගත්තු ටික සමිද්ි සාමන් වහ දෙව්දුවට කියනවා. රාගාධීෙන් රත්්වීමක් නැත්තන් එබඳූ රහත් කෙනක්ගෙන ඔබ දන්නවනම් මට කියන්න කියනවා. දෙව්දූ කියනවා සාමීණි භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා සැකවින් දේශනා කරපු දේ අරතය විස්තරවසේෙන් මම දඩෙ නෑ ස්වාමීණි ඔබ වහන්සේ විසින් සැකවින් දේශනා කරපු දේ අරතය විස්තරවසයෙන් දැනගත්ත හැකි පරිදි මට දේශනා කරන්න කිව්වා. භාග්‍යවතුන් වහස කියනවා. යමෙක් මම අ්‍යහන් හා සමානවෙමී කියා හෝ අන්නයට වඩා මම විසිිෂ්ටයි කියා හෝ අන්නයට වඩාමම හීනයි කියා හෝ අදහස් කරනවනම්. ඒ නිසා ඔහු අනුන් සමඟ විවාද කරනවා. යම්කිසි කනෙක් ත්‍රිවිධමානයෙන් සැලෙන් නැත්තං ඔහුට සමානයඒවාගේ විසිිෂ්ටය හීනය කියා හෝ හැඟීමක් ඇතිවෙන්න එබන්දකු ගැන දන්නවන ගොබමට කියන්න කියනවා. දෙව්දව කියනවා. සාමීනී භාගිවතුන් වහන්සේ විසින් සැකවින් දේශනා කරන ලද මේ අර්ථයේ විස්තර වසේ මම දන්නෙ නෑ ඒ විස්තර වසෙන් මට දැකගත හැකිවන පරිදි බුදුහාදුරණනි දේශනා කරන්න. භාගතුන් වහන්සේ බදාලා රහතන් වහන්සේ ලෝක ප්‍රඥප්තිය කියන කත හැරිය විිවිධ මානයට මේ ලෝක රහතන් වහන්සේ අන්න නෑ. ඇයි ධර්මි අවබෝදධ කරගත්තු උන්වහන්සේ මේ කුණු පංචස්කන්දෙහි කිසිම ඇලිමක් ගැටිීමක් පින්නතුන ඇති කරගන්න. බොහම ලස්සනට උපේක්ෂ ාගතව ලෝකයේ දිහා බලමින් උන් වහස ජීවත් වෙනවා. කෙටම්ම කියනවනං උන්වහන්සේ මේ ඇස රූපත්තෙන් ගණුදුනු කරන එක නතර කළා. මේ කන. බ්දත්තේ නුදනකොන්න එක නතර කරලා. මේ නාසය ගන්සුවනත් ගනුදුන කොන්න එක නතර කරලා. මේ දිව රසත්යේ ගනුදුනකොන්න එක නතර කරලා. මේ කය පහසතය ගණුදුනෙක නතර කරලා. මේ මනස පින්නතුනි බාහර ලෝකේ තියන දේවල්ලෙක්ක මේ ගනුදනු නතර කරලා. ඒනම් දැන්තේනෝ පින්නතුනි ච ලසට ුදුරජාන් වහන්සේ මේ කාරණාව මේ දෙව්දුවට නැතම් මේ සබීද්ධි ශමීන් වහන්සේට මොටරං ලස්සනට පින්නතුනි පැලි කළදුුනාද කියන කාරනාව. තවත් දේශනා කන මේ නාමරූප සංක්‍යාත පංචස්කන්දයේ ටෂ්නාව සහමුලින් රහතන් වහන් සිදුල බිදල දාලා තියෙනවා. කෙලෙස් වසයෙන් ය අම්පසිදයන් ගැ ගහල තිබුණන් ඒ කෙස් ැට සියල්ලම් රහතන්වාහ සිදල බදලා තියන්නේ ඒ සුන් කරපු නිසා නිදුක්වඒවාගේම තෘෂ්නාස් ්‍රහිතව ඒරහතන් වහන්සේ කොහිද කියල සොයන්න වූ දෙවියෝද මනුෂ්‍යවද මෙලොව පරලොව හෝ ස්‍රත්වවාස සියල්ලෙහිම හෝ දකින නෑ එසේ වූ කෙනෙක් ගැන ඔබ දන්නවනම් කියන්න කියලා කියනවා දෞ්දුව කියන සාමීී භාගිවතුන් වහන්සේ විසින් කැටියෙන් වදාලද මෙහි අරතේ විස්තර වසයෙන් ම මෙසි දන ගත්තා වචනයෙන් මනසිංකයින් කිසිදු පවක් නොකර හැම ලෝකයේම සියලු කාමයන් දුරු කරලා සිහි ඇතිව මනානුවනක් ඇතිව අනර්ථය ගෙන දෙන දුක් සේවනය කර න්නෑ කි්වා මලස්සනයි පින්නතුන දේවතතා මේ කතාව දේශන හොඳින් තේරුම් ගත්තා. මනසිං කයින් වචනයෙන් කිසිද පවක් නොකර මේ ලෝකයේ සියලු කාමයන් පිළිබඳවති යන ආසාාව දුරු කරල සිහි ඇතිව මනා නොවනක් ඇතිව ජීවත්වන කෙනාට කවදාවත් දුකක් සේවනය කරන්න බැැකිව්වා. ඒ ගනදන කර තා කල දදුක ඇතිව න ගනු නතරක ලාට පසි ක ඇතිව වෙන පින අපි කොච්චරනං පන්නතුනිි ලෝකේ බාහිර ලෝකේ ඒ ගනුදනුකරන්න නිසා මලතර පෙන්වතුන දුකක් අපිටැති වෙනවාද. පෙන්වත්න තතාගත බුදුරජාණන් වහන්සේ මේ සංයුත්ත නිකායම සූත්‍රයක් තියෙනවා දේශනා කරපු කුටිකා කියල සූත්‍රයක්. එක් දේවතාවෙක් අහනවා ඔබහන්සේට කුටියක් නැද්ද කියලාන්නන බුදුහන්දුුරඟහන්නේ. ඔබහන්සට කැදල්ලක් නෙද්ද ඔබහන්සේ කුල පලපුරක් නෙද්ද. ඔබහන්සේ බන්ධනයන්ගෙන් මිටිලද කියලාහනවා. භාගතුන් වහන්සේ වදාලා දෙව්දුව මතකතයාගන්න සැබවින්න මට කුටියක් නෑ ඇත්තට මට කැදල්ලකුත් නෑ ඒවාගේ මට පරපුර කුත්නෑ. ඒ කාන්තේන මම මේ සියලු බන්ධනයගේ මිදිච්ච කෙනෙක්. ඒ දේවතාව කියනවා මම නුබවහන්සේට කුමක් කුටිය ක කුටියක් කොට කියම්ද. කුමක් ඇදල්ලක් කොට කියයම්ද, කුමක් කොල පලපුරක් කොට කියම්ද කුමක් බන්ධනයක් ලෙස කියම්ද. භාගතුන් වහන්සේ පදාලා මව තමයි කුටියයක් කියල මම කිව්වේ. කුටියක් කියල මවේ මව අම්ම. අප දන්න මවකුස දුකයි කියලා නමුත් උපදිනතිය ආසාාවට ඒ කුටියට අපි ආයායි පින්නතුන තිනවා. දවතයි ඔබන්සට කුටියක් නැද්ද කියලා දරකෝට මව තමයි ඉහිටපු කුටියේ නමුත් දැන්ගේ මවකොසට ම යන්නේ සම් මව තමයි කුට්ටියක් කොට කියමේ. කැදල්ල කොට කිව්ේ බිරිඳ කදල්ලක් කොට කියම කියනවාකිව්වා පුත්‍රියයන් කුල පරපුර කොට්ට කියනවා කිව්වා තන්හාව බන්ධනයක් කියල මම කියනවා කිව්වා මැනවිසාමීන මැන විසාමීනේ ඔබහන්සට කොටියකුත් නෑ කදල්ලකුත් නෑ කොල පරපරකුත්නෑ ඔවහන්ේ සියලු බන්ධනයන්ගේ මිදුුණු උත්තමිය කියැල දේවතා පිින් සට වුණාඒ සංගුත්ත නිකායි මේ කටිකා කියන සත්‍රයේ බුදු හාමුදුරුව පින්ඳතුනේ කාරණාව දේශනා කළේ නන්දති පුත්තෙහි පුත්තිමා ගෝමිකෝගොහහි තතේව නන්දති කුපදිී නරස්ස නන්දනා නහිසෝ නන්දතියවනිටු උපදී නන්දි සූත්‍රයේ සගුත්ත නිකායි දේවතාවෙක් කියනවා නන්දති පුත්තේෙහි පුත්්තිම බුදහනි දරුවන්ගින කෙන දරුවන් නිසාමතම සතුටු වෙන්නේ ගෝමිකෝගොහහි තතේව නන්දති ගවංගින කෙන ගවයන් නිසාමතම සතුටු වෙන්නේ උපදීහින රස්ස නන්දන. කෙලෙස් තමයි මේ ලෝක සතුටු පෙන්න්නතියෙන එකමදී. නහිස්සෝ නන්දතය නිර උපදිී කෙලෙස්වොලින් තොරබනන් මේලෝක සතුටක් ලබන්න බෑ මේ දේවතාව කිව්වේ. බුදුහදුරු කියනවා. සෝචති පුත්තෙහි පුත්්තිම ගෝමිකෝ ගොහි තතේව සෝචති. ගවයන් ඉන්න කෙනා ගවයන් නිසාම තමයි දුක්කවෙන්නේ. සෝචති පුත්තෙහි පුත්නිමා දරුවන් ඉන කෙන දරුවන් නිසාම තමයි සෝ කරන්නේ. උපදී නරස්ත සෝචනා. කෙලෙස්තමයි මේලෝක මිනිස්සුන්ට දුක්වෙන්න සෝක වෙන්න තින එකම කාරණාව. කෙලෙස්වලින් තොරවයි මේලෝක යම් කිසිකෙනකොට සැපයක් සතුටක් ලබනමනං ලබන්න පුළුවන්කම තියෙන්නේ. බන කොච්ච ලස්න දේශනබද කිය. සංුත කායම සූත්‍රය ඇතිෙනවා නත්ති පුත්ත සමසූත්‍රය කියලා දෙවතාවක් කහනවා පුත්‍ර පේමය හා සමාන ප්‍රේමයක් නෑ ගවසම්පත සමාන ධනයෙකුත් නෑ එවාගේම හිරු රැස්හ සමාන ආලෝකයක් නෑ මූදහා සමාන වෙනත් ජලාසයකුත් නෑකෙව්වා භාගතුන් වහන්සේ වදාලා මන්ට කරන ප්‍රේමය හා සමාන ප්‍රේමයෙකුත් නෑ මේ ලෝකේ ධාන්‍ය හා සමාන ධනයක් මේලෝකෙ නෑ ප්‍රඥාවහා සමාන ආලෝකයක් මේ ලෝකෙ නෑ ඒ කාන්තෙන් වැස්ස තමයෙකුව පරම වෙලහෙට සලකන්න පුළුවන්කමතියෙන්නේ ඒ වගේ දේවතාවර පින්න්නතුනි බදුරජාන් වන්සේගෙන් බොහෝ අවස්ථාවල බොහෝ වාරවල ප්‍රශ්න හල තියනවා ඒ සෑම ප්‍රශ්නයකට භාගත්තුන් වහන්ේ බොහොම ලස්සන්ට පින්නතුනි දේවතාවරුන්ට පිළිතුරු දී ලතිබෙනවා. ඒවගේ තමයි මේ සමිද්ධි සාමීන් වහන්සේ දේවතා මතක් කළේ වලද ඉර වෙලානිි පින්්ඩ පාති යන්න ති බේක කියයන උවහන්සේ සැ ප ින්න තියෙන තරුණ කාල හඳදට කම්සප විඳල මහන බෙන තිබ්බේ ඇයිස්සාමීනි බලද නැතුව පින්ඩ පාතියන්න කියලානවා උන්වහන්සේ කියනවා මං ඔය කාලයගෙන දඩි නෑකෙව්වා ඒකනබන්න මේ කාලය කාමියන් විදි යුතුයි කියලා කියව ඔබ කියනවන ඒ කාලිම දණ්ඩිනෑකව්වා මොකද උන්වාන්සේ මතක් කරනවා කාලයකින් ලැබෙන සැපාත හැරලා මේලෝකදී ලැබෙන ිපයක් පස්සෙමං කවදදාාවච්චන්නන්නේය කිව මකද කාමියන්තුරු ලැබෙන්නේ ච පුංචි වෙලාවක සතුටක් කිව්වා. ඔය මොන කාමය ගත්තත් තන්තිමට පින්නතුනි කෙලබර වෙන්නේ ඇත්තටම දුකෙන්. පිනතුට මතකයි මාගන්දිය පරිබ්‍රාජකයට බුදුහාමුතුරු වදාළේ මාගන්දය කුස්්ටයක් හැදිච්ච මනස්සේ ක්‍රත් ච් ගනික බලක් ලඟට ලංකරනවා දුකයිද සැපයිද දුකයි තුවාලයක්ේම හැදිච්ච වෙලාවට සැපයි පින්න තුනි තුවාලයක් එම හැදිච්ච වෙලාවකට ඔය පහනක් ළඟට දහ ස් පරස වෙන්න නිකල් ලංකල බලන්නක පුදුම සනීපයක්ත් තියෙන්නේ හැබැයි කසනවා ඒ සනීපයි සරවගලනව ඒ සනීපයි. යම් දසක පිින් ුතු මනුස්සය කුෂ්ට සනීප වෙනවා සනීපනාට පස්සේ බලහත්කාරෙන් ශත්්තිමත් පුරුසියෝ දෙන්නෙ එකතු වෙලා අරන් යනවා ගිනිිකබලක් ළඟට දුකයි සැපයිද. දැන් දුකයි. එතකොට කුස්්ටේ තියෙන කාල ගිනිකබල සුවදායකයි. කුෂ්ට සනීපනාට පසේ ගිනිිකබල දුකදායකයි. අන්න මතක තියාගන්න කුස්ටයක් හෙදිච නස්සේ ක්‍රත්වච් ගිනිකබලක් ලඟට ලගන්නකොට ලැබෙන. තාව කාලිකය. සේ යම් සේද පින්නතුන කාමයන් නිසා මේ ලෝක මිනිස්ුවිදින සුුවය ඒවගේ බොහොම සුළු ආස්වාදයක් වෙතරයි තියෙන්නේ. මේ කුණු ගොඩම කාස්වාධනය කිරීමෙන් පින්නතුන කුණු පංචස්කන්දයම ආස්වාධනය කිරීමෙන් සතුට වෙනම කියලක කියන්නේ. ඒතැනැත්තා කවදාවත් දුකින් විිදන කෙනෙක් නෙවෙයි. ඒසා පොම ලස්සන දේශනාවක් පින්නතුනි මේ සමිද්ධි සූත්‍රය බුදුහාන්දුරු දේශනා කළාට පස්සේ සමිද්ධි සාමීන් වහන්සේ දේවතාවත් අතිශයින්ම සදරට පත්වනා ධර්මය අවබෝධ කරගත්තා කියලා දේශනාවේ පින්නතුන සඳහන් වෙන්නේ සංගුත්ත නිකාය සඳහන් ගුණු මේ සමිද්ධි සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තාව මේ උතුම් පුුණෙකුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම තුම් චතුරාරි සත්්‍ය ධර්මයමා බෝධ වේවා සුක සහගත පැතිපදාවෙන් දුක්කෙලවරකොට නිර්වාණ බෝධයම සාක්ෂාත් වේවායි සාධූ සාධ සාදූ කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න පින්වත්න අදා අපේ ධර්ම දේශනාවහි දායකත්වේ භාරගෙන කටයුතු කළේ හෝමාගම පිටිපර නගරේ සිිල්වන් හස් වත්තේ අංක හයවන පටුමගේ යි හතෙන් පනහ දර නිවසේ පදිංචි විශ්්‍රාමික යුදහමුදා කාලතුවක් රජිමේන්තුව කපිතාන් එම් හබට් පිරිස් මහත්මා ආරම් චන්දා රත්නායක මහත්මී යන දෙපල සාඒයාගේ පුතුුණුවන් වන අ්චින්ත සංජීව නිසාන්ත සුජීව සහ එශාන්ත රංජීවය දරුවෝ එවාගේම ලේලිවරුන් වන අච්චිනි උදේනි සවබද්‍රා කුමාරි මිනිබිරියන් වන දුනේශා නෙත්මිනි යොනාරා රෙබකලී සනලි ගිහන්සා සහ ඩිනුලි බ්‍රයානා. මේ මුණුබුරු මිනිබිරියන් සෑමදනා එකතු කරගෙන බොහෝම ලස්සනට මේ පින්කම සිද්ධ කළා ධර්මශ්‍රවනය කළා බලාපොරොත්තුනේ එම්හැර්බට් පිරිස් මහත්මා සහ ආරෙම් සඳරත්නායක මහත්මනිය ඒ දෙපල විවාහදිවයට පත්වෙලා අද දිනට වසර පනස් හතරක් සම්පූර්ණ වෙනවා එනි සාපි ආශිරුවාද කරනවා තුන් දළදා හාම්මුදුරුවන්ග අනන්තගුණ බලය ඒවාගේ මරුවන් වලි මහසෑයේ අනන්ත ගුණ බලයෙන් ඒවාගේම ජයිස්ශ්‍රීමමා බෝහාම්දුරුවන්ගේ අනන්ත පිහිට ආශිරුවාදය ලැබිලා මේ ගතකළ බොහොම ලස්සන ජීවිතය වගේම පිහැබට පිස් මහත්මටත් චන්ධාරත්නායක මහත්මනයටත් ඉදිරියටත් ධනසීල භාවනාදී පින්ංකංකරගෙන බොම සතුටිං සනසිල්ලෙන් සමාධානයෙන් ජීවත්වන්න ටවශ්ච කරන කායික ශක්ති මානසික සූපත්භාවය උතුම් තෙරවංසරණිං සලසේවා දෙදනාම නිදුක්වේවා දිරෝගිවේවා සුවපත්වේවා දීර්ගාවි ශම්පත්තියමල බේවා කියලා අපි ආශිරවාද කරනවා එවාගේ එ මේ පිරිස් සීලවති පෙේරා එ පිරිස් එවාගේම සීවති පෙරේරා එBී රත්නායක ඊන් මැනිකේ දිසානායක යන පරලොවසපත් දෙමව්පියන්ටත්. මියගිය සහි කටයුතු සියලූම සහෝදන සහෝදරියන්ටත් මේ උතුම් පිනානු මෝදන් වේවා. සංසාර දුක් කෙළවර ඒ ඇත්තෝද මේ පුන්න ශක්ති යනු මෝදන්ව නිවනින්ම නිවී සැනසෙත්වායි, සාධූ, සාධූ, සාධූ කෙලපින් අනු මෝදන් කරන්න, ජීවත්න්සිටන සියල්ලුම හෝදර සහෝදරයන්ටත් නිදුක් නිරෝගි සම්පත්තිය චරජීවනේ දීර්ඝා චම්පත්තියල බේවා ඒවාගේ මේ ධර්මදේශනාව සඳහා උපකාර කළ සියලුමදනාටත් ධර්මදේශනාවට සවන්ඳුන් සෑමදනාටමත්. ඒවාගේ මේගි රණබිරුවන්ටත් මේ උතුම් පිනානුමෝදන් වේවා. ඒවාගේ සෑමදනාට ගෞතම සම්බුදධ ශාසනය තුළදම පහවහා තුරාරි සත්‍ය ධර්මයමමාබෝධවේවා, සුක සහගත ප්‍රතිපදාවෙන් දුක්කලබර කොට නිර්වාණබෝධයම සාක්ෂාත්වේවායි සාධෝ කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් දෙමු, ආකා සට්හාාචබුම්මට්හා දේවානගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරක් අන්තු සාසනං ආකා සට්ටාචබුම්මට්ඨා දේවානාග මහිද්දිකා ප්ඥන්තං අනුම දෙත්වා චිරංරක්කන් තුදේසනං ආකා සට්ටචබුම්මට්ටා දේවානාග මහිද්දිකා ප්ඥන්තං අනුම දෙත්වා චිරංරක්කන් තුවන් සදා. शखयो निभाम्